පලිනිදේ තමයි දැන් කවුහරි පුද්ගලය කියනවනගරු සභාපත්තුමනි හාස්කමින් තමට ලෙඩ හොඳ කරන්න පුළුවන්. අපි පිළිගත්ව ආයුරද වෛද්‍යවදයක් තියෙනවා සින වනාද. යුනානි තියෙනවා පිළිගත් ඒවා තියෙනවා. ඊපස්සෙ පිළිගත් ශ්‍රී ලාංකීය වෙදකමකුත් තියෙනවා. නමුත් ඒ අතර ඉන්නවා පිරිසක් හාස්කමෙන් ලෙඩ හොඳ කරනවා. දැන් ලංකාවේ වෛද්‍යාඥා පනතට අනුකර සභාපතිතුමනි එහෙම ඕන ඕන කෙනෙක්ට බෙහෙත් දෙන්න බෑ. ඉතින් අඩුම ගානේ අපි ඔබතුමාට කියන්නේ විද්‍යා තාක්ෂණ ඇමතිවරය වශයෙන් යම්කිසි කෙනෙක් හාස්කමෙන් ලෙඩ හොඳ කරනවා කියලා කියනවා නම් කරුණාකරලා එතුමාට කියන්න ආයුර්වේද හරි සිංහල වෛද්‍යාචාර මණ්ඩලයක් ඉස්සරහ හරි බටහිර හරි ඒ වෛද්‍ය මණ්ඩලයක් ඉස්සරහ හාස්කම පෙන්නලා ඊට පස්සේ කරන්න. ඔබතුමාට නීතියක් නීතිමය බලයක් තියෙනවා. එවැනි අයවට විරුද්ධව කටයුතු කරා. මොකද ඔබතුමා දන්නවා මිනිස්සු විශාල අමාරුව ලැබෙනවා වැටෙනවා. මේ පිළිකාවට බෙහෙත් ගන්න එන්නේ අන්තිම වටේදී. රුපියල් 50,000 ලක්ෂක නැල්ලා කට්ටඩියෝ ගනනලා පිළිකාවට එක එක දේවල් කරනවා. අවශ්‍ය බෙහෙත් තරම් දෙන්න එච්චර මහන්සි වෙන්නේ නැහැ. ගරු බන්දිතුමා ඔබතුමාගේ වෙන් කරපු කාලය තව විනාඩියක් තියෙන්නේ. ඉතිරි කාලය ඔබතුමා ගන්නවද? විනාඩි 10ක් අතර අරගන්නවා. හරි බොහොම හොඳයි. ඒ නිසා ගරු සභාපතිතුමනි මම යෝජනා කරන්නේ මේ හාස්කම් වලින් යම්කිසි කෙනෙක් කරනවා කියනනම් කරුණාකරලා නීතිමය වශයෙන් ඔවුන්ට ගැන රයිට් කිසි අවුලක් නැහැ හාස්කම පෙන්වන්න. ඉතින් හොඳයි නේ අපිට ලයිව් දෙන්න පුළුවන් හාස්කමද? එහෙම වංචා කරන්න අයිතියක් නැහැ මිනිසුන්.